කෙසතිය පාඩම කරගෙන යනකොට පොඩ්ඩක් මගදී තාක්ෂණික ගැටලුවක් ආවා. ඊට පස්සේ මම ඕගලන්ට පාඩම කරලා ඒකේ රෙකෝඩින් එක දැම්මා. මට මේ කියන්න මේ ඉන්න දරුවෝ ඒ ටික බැලුවද? ඇත්තටම අන්තිම රෙකෝඩින් එක බැලුවද කියලා මොකද? Reporting dengan lama itu baru ඒ රෙකෝඩින් එක බැලුවේ නැත්තේ දිනුර. Yes කටිය බැලුවා. හරි. බලපු නැති ළමයි එක බලන්න උත්තරතම පාඩම ඒක ගොඩක් දුර කරගෙන ගියා ඊ සතියේ. පාඩම ගොඩක් දුර කරගෙන ගියා මට රෙකෝඩින් එක බලපු ළමයි කියන්න. අපි නැවැත්තුවේ රෙකෝඩින් එකට අනුව නම් අපි පාඩම නතර කරලා තියෙන්නේ කොතනද? आमी नहीं सर किया मैंने मामा ओगले ग्रुप पे कट दाल है थी ओगले ग्रुप पे कट मामा दाल है थी दिनों रिकॉर्डिंग ने क बैलू में नहीं किया ने किया ने आमी नहीं रिकॉर्डिंग ने क दिनों का टाइम इलेन है अनित्ला माइंड तो कौन मुझे प्रश्न है किसी एक बैल का साक्षात करा के किया ने किसी एक बैल का किसी एक क्वेरी प्रश्न में लेकर खाता करा दिए लगे बल्कि अरे किसी एक में लेकर साठ अच्छा करा दिए लगे अरे मैं तेरे को क्या बाला नहीं आ मैंने मेरे प्रश्न में लेकर इधर फिर आप बुद्धि आप उन्हें सामने මේක තමයි අපි සාකච්ඡා කරන නිබන්ධනය. එතකොට මේකේ මම මේ ටික කතා කරා. කතා කරපු නැති ළමයි ඉන්නව නම් කාට හරි මේ ගැටලුව, ඒ කියන්නේ මේ ටික ලියා ගන්න බැරි වෙච්ච හරි රෙකෝඩින් එක ලබා ගන්න බැරි වෙච්ච හරි දරුවෝ ඉන්නවනම් මට කතා කරලා කියන්න. එතකොට මම ආයෙ එක දාන්න කියලා කියන්න. හරි. අපිට අද තියෙන මෙන්න මේ ප්‍රශ්නේ මේ නිබන්ධනේ ළමයි කා වැටි මෙන්න මෙතනට වෙනකන් සාකච්ඡා කරා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදු වූයේ කුමන වර්ෂයකද කියන තැන වෙනකන් සාකච්ඡා කරා කියලා තමයි කියන්නේ හරිද මම සාකච්ඡා කරා මේ සතියේ එතකොට ඔන්න ප්‍රශ්න බලාගන්න තමයි මම ආපහු වෙනවා මුලට හරි මට දරුවෝ ඉක්මනට පාඩම මතක් කරගෙන යන්න නේද පාඩම ඉක්මනට මතක් කරගෙන යමු අපේ පළවෙනි ප්‍රශ්නේ තමයි ඉතිහාසය යන කුමක්ද නේ පළවෙනි ප්‍රශ්නේ ඉතිහාසය යන කුමක්ද දැන් දරුවෝට කටපාඩම් වෙලා තියෙනවා මම හැමදාම ඔබ කියන පාඩම පටන් ගත්තු ගමන් කියලා දෙන්නේ ඉතිහාසය යන කුමක්ද එමනේ අතීත කාලේ ජීවත් වූ මිනිසුන් පිළිබඳ තොරතුරු සොයා බලා ඒවා පැහැදිලි කිරීම තමයි ඉතිහාසය කියලා කියන්නේ. හරිද? අතීත කාලේ ජීවත් වුණු මිනිසුන් පිළිබඳ කරුණු සොයා බලා ඒවා පැහැදිලි කරගන්න. ඊළඟට මම දරුවන්ට කිව්වා මේ අතීත කාලේ ජීවත් වුණු මිනිසුන් පිළිබඳ කරුණු සොයා බලා පැහැදිලි කරගන්න අපිට ක්‍රම තියෙනවා තුනක්. නේ? ඉතිහාසය ගැන දැනගන්න පුළුවන් ක්‍රම තියෙනවා තුනක්. එකක් තමයි පැරණි කාලේ ලියවුණු පොත්පත් ආශ්‍රයෙන් අනිත් එක තමයි පැරණි කාලේ මිනිසුන් පරිහරණය කරපු
බාණ්ඩ ආශ්‍රය මේ පැරණි කාලේ මිනිස්සු පරිහරණය කළ දැනට ඉතිරි වෙලා තියෙන බාණ්ඩ වලින් අපිට ඉතිහාසය ගැන දැනගන්න පුළුවන් ඒ වගේම අපිට ඉතිහාසය ගැන දැනගන්න පුළුවන් අපේ වැඩිහිටියන් විසින් පවසන අතීතය ගැන කියවෙන කතා මගින් මේ අපේ වැඩිහිටියන් පවසන අතීතය ගැන කියවෙන කතා මගින් අපිට ඉතිහාසය ගැන දැනගන්න පුළුවන් ඊළඟට මම ළමයින්ට කිව්වා ඉතිහාසය පිළිබඳව ඉතිහාසය පිළිබඳව දැනගැනීමට තිබෙන ඕනෑම දෙයක් ඉතිහාසය පිළිබඳ දැනගන්න තියෙන ඕනෑම දෙයකට අපි කියන්නේ මොකද්ද මට chat එකේ දාන්න බලන්න ඉතිහාසය පිළිබඳ දැනගන්න තියෙන ඕනම දෙයක් අපි කොහොමද හඳුන්වන්නේ අන්න හරි මූලාශ්‍රය කියලා මූලාශ්‍රය කියලා ඉතිහාසයේ හදාරන්න තියෙන මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි නේ ඉතිහාසය ගැන දැනගන්න තියෙන මූලාශ්‍රයේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක් තියෙනවා මූලාශ්‍රයේ කොටස් දෙකකට බෙදෙනවානේ මොනවද ඒ අන්න හරි සාහිත්‍ය මූලාශ්‍රය පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය සාහිත්‍ය මූලාශ්‍ර සහ පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය එතකොට මට දරුවෝ කියන්න මොනවද සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ සාහිත්‍ය මූලාශ්‍ර කියලා කියන්නේ ආ සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ මොකටද අපි අමතකන චුට්ටක් බලන්න නිබන්ධනේ ලියලා තියෙන්නේ නේද අමතක වෙලා තියෙනව නම් චුට්ටක් වැළවට කමක් නැහැ මොකද්ද සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ පැරණි පොත්පත් ආදී ලියන ලද ලේඛන සහ ජන කතා නේ පැරණි පොත්පත් ආදී ලියන ලද ලේඛන සහ ජන කතා තමයි අපි සාහිත්‍ය මූලාශ්‍රය කියලා කියන්නේ එතකොට ලංකාවේ ඉතිහාසය හදාරන්න තියෙන පැරණිම සාහිත්‍ය මූලාශ්‍රය මොකක්ද ලංකා ඉතිහාසයේ හදාරන්න දෙන පැරණිම සාහිත්‍ය මූලාශ්‍රය අන්න හරි දීප වංශය නේ දැන් දරුවන්ට මතකයි ලංකා ඉතිහාසයේ හදාරන්න දෙන පැරණිම සාහිත්‍ය මූලාශ්‍රය දීප වංශය ලියලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 4 වෙනි සියවසේ දීප වංශය රචනා කළේ කවුද කියලා තාමස් හොයාගෙන නැහැ හරිද ඊළඟට අපි කියුවා ලංකාවේ වසර 2500ක අකණ්ඩ ලිඛිත ඉතිහාසයක් වසර 2500ක අකණ්ඩ ලිඛිත ඉතිහාසයක් හදාරන්න තියෙන සාහිත්‍ය මූලාශ්‍රය. ඔව් ඒක තමයි මහා වංශය. හැබැයි මම දරුවොන්ට කිව්වා ওই මහා වංශය කියන පොත මේ දැනුත් ලියනවා මේ අදත් ලියනවා. නේ? ඒතර අපි මෙතන මහා වංශය කියලා කතා කරන්නේ මහා වංශයේ පළමු කොටස. මහා වංශය කියන පොතේ පළමු කොටස. මහාවංශය කියන පොතේ පළමු කොටස මහාවංශය කියන එකේ පළමු කොටස රචනා කරන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි සියවසේ මහාවංශයේ පළමු කොටස රචනා කරන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 5 වෙනි සියවසේ ඒක රචනා කරන්නේ මහා විහාරයට අනුපද්ද දික්සර සෙනවියා පිරිවෙනේ විසු මහානාම කියලා භික්ෂුව මහානාම කියලා භික්ෂුව මේ තමයි උත්තර දානවා නේ මහානාම කියලා භික්ෂුව ඒක පැහැදිලි අපි ඊළඟට ගියාම තේ පුරා විද්‍යාත්මක මූලාශ්‍ර මම මේ පරණ පාඩම ආයි මතක් කරගෙන එන්නේ ආ පුරා විද්‍යාත්මක මූලාශ්‍ර මොනවද පුරා විද්‍යාත්මක මූලාශ්‍ර කියලා කියන්නේ පැරණි කාලයට අයිති බාණ්ඩ ගොඩනැගිලි සහ ඒවායේ සුන්බු මේ මේක කටපාඩම් කරගන්න ඕනේ ඉතිහාසය කියන්නේ කටපාඩම් කරගන්න ඕන එකක් හරි පැරණි කාලේදී බාණ්ඩ ගොඩනැගිලි ඒවායේ සුන්බුන් ආදී දේ සහ අතීතයට අයිති වෙනත් දේ හරි පැරණි කාලේදී බාණ්ඩ ගොඩනැගිලි ඒවායේ සුන්බුන් ආදී දේ සහ අතීත කාලයකයි වෙනත් දෑ අපි කියනවා පුරා විද්‍යාත්මක මූලාශ්‍රය කියලා. අපි කියුවා
අතීත කාලේ ජීවත් වෙච්ච මිනිස්සු මිය ගියාට පස්සේ ඒගොල්ලන්ගේ ඇට සැකිලි අපිට හම් වෙලා තියෙනවා. එතකොට මේ මිනිස් ඇට සැකිලි කියන්නේ පුරා විද්‍යාත්මක මූලාශ්‍රය. ඔව්. පොළොන්නරුවේ තියෙනවා ගල්වල ලියපු ලේඛනය. පොළොන්නරුවේ තියෙනවා ගල්වල ලියපු ලේඛනය. අපි ඒකට කියනවා ගල්පොත ශිලා ලේඛනය. නේ? ඒ ගල්පොත ශිලා ලේඛනය කියන්නේ ලංකාව ඉතිහාසයේ අදාරන්න තියෙන පුරා විද්‍යාත්මක මූලාශ්‍රයක්. ඒ වගේම පොළොන්නරුවේ තියෙන ගල් විහාරය. නේ? ක්‍රිස්තු වර්ෂයෙන් 12 සියවසේදී මහා වරාක්‍රම බව රජතුමා විසින් ඉදිකරවන ලද උත්තරාරාමයේ හිම පොළොන්නරුවේ ගල් විහාරය කියන්නේ අපිට ඉතිහාසයේ අදාරන්න තියෙන ලංක ඉතිහාසයේ අදාරන්න තියෙන පුරා විද්‍යාත්මක මූලාශ්‍රයක්. ඒ ටිකක් මතක තිබ්බාම ප්‍රමාණවත්. ඊළඟට අපි ගිය කාරණේ තමයි වැදගත්ම තැනකට අපි ඊට පස්සේ යොමු වුණා. ඒ තමයි ඉතිහාසය අපේ පාසල ඉතිහාසය. නේ? අපි යන පාසල ඉතිහාසය අපි දැනගන්නේ කොහොමද? පාසල ඉතිහාසය දැනගන්න තියෙන දේවල් වලට අපි කියන්නේ මූලාශ්‍රය කියලා. ඔව්. පාසල ඉතිහාස දැනගන්න පුළුවන් අපිට පරිදි ලේඛන වලින්. මොනවද පරිදි ලේඛන කියන්නේ? ලොක් සටහන් පොත. නේ? ඒ වගේම පාසලේ තිබෙන ළමයි ඇතුළත් කරගැනීමේ ලේඛන. ඒ වගේම විවිධ අමුත්තන් විසින් පාසලට ආවට පස්සේ පාසලේ තබල තියෙන සමුරු සටහන්. නේ? ඔබගේ පාසලට විවිධ අවස්ථාවල විවිධ උත්සවවලට ආරාධිත අමුත්ත වෙනවානේ. ඒ ආරාධිත අමුත්ත විසින් අපේ පාසල පිළිබඳව යම් යම් සටහන් තියලා තියෙනවා. එතකොට අමුත්තන් විසින් තියලා තියෙන සමුරු සටහන්. එතකොට පාසල ළමයි ඇතුළත් කරගැනීමේ ලේඛන ලොක් සටහන් පොත වැඩි පැරණි ලේඛන වලින් අපිට ඔබගේ පාසලේ ඉතිහාසය හදාගන්න පුළුවන්. ඒ හැරුණාම පාසලේ විශ්‍රාමගිය විදුහල්පතිවරුන්ගේ පාසලේ විශ්‍රාමගිය ගුරුවරුන්ගේ පාසලේ ආදි ශිෂ්‍යයන්ගේ පාසල අවත ඉන්න ප්‍රජාවගේ අපිට පාසලේ ඉතිහාසය දැනගන්න පුළුවන්. ඒ වගේම පාසලේ විවිධ ස්ථානවල තියෙන සමුරු පළක. නේ? පාසලේ විවිධ ස්ථානවල තියෙන සමුරු පළක වලින් ඔබගේ පාසලේ ඉතිහාසය හදාගන්න පුළුවන්. ඒ හැරුණාම පාසලේ තිබෙන පැරණි ගොඩනැගිලි පාසලේ තිබෙන විවිධ ඡායාරූප මේ වගේ දේවල් වලින් අපිට ඉතිහාසය ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඔබගේ පාසලේ. හරිද? ඊළඟට මම ආවේ ඉතිහාසය හැදෑරීමේ ප්‍රයෝජන. ඉතිහාසය හැදෑරීමේ ප්‍රයෝජන. දරුවන්ට කතා කරලා මම අවස්ථාව දෙන්න හැබැයි ඔක්කොම කට්ටිය කතා කරන්න පොඩි අවුලකට යයි නේද? එහෙම වුණත් අර චුට්ට අවුල වෙන ළමයි ඔක්කොම ඉස්සරහට එන ගත්තාම පාඩම කරගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා ඕගොල්ලෝ සංයමයෙන් වැඩේ බලමු. නේ? මොකද මේක මට බලා ගන්න ඕන ඔයගොල්ලන්ට ඒක තේරුණාද නැද්ද කියන කාරණය. නේ? මට දරුවෙක් කතා කරලා කියන දේ කතා කරන්න පුළුවන්. අත් ඉතිහාසයේ ඉගෙන ගැනීමේ ප්‍රයෝජනයක් මට කියන්න. අතීතයේ කාලේ සිදු වූ දේවල් අවසන් වී ඇති. ඒක ගැන දැන ගැනීමට අචර කියන්නේ මොකද හඳුන්වා වගේ? අතීත කාලයේ සිදු වූ දේවල් අවසන් වී ඇති. අතීත කාලයේ සිදු වූ දේ නේ? අතීත කාලයට අයිති දේවල් සිදු වෙලා අවසන් වුණා. ඒවා මගින් දෙන පණිවිඩය වර්තමානයේ වඩා යහපත් කර ගැනීමට පුළුවන්. නේ? අතීතයට අයිති දේවල් සිද්ධ වෙලා ඉවරයි. හැබැයි ඒ තුලින් දෙන පණිවිඩය මගින් අපිට වර්තමානයේ වඩා යහපත් කරගන්න පුළුවන්. හරි, ඒක හරි. ඉතිහාසයේ හැදෑරීමේ ප්‍රයෝජනය. තව එකක් කියන්න තව දරුවේ. දකින දේ එසේ වූයේ කෙසේදැයි තේරුම් ගැනීමට. අන්න හරි.
ඉතාම හොඳ පැහැදිලිව අපේ දරුවෙක් උත්තරේ වට දුන්නා. තාම සතුටුයි නේද? ඔ අපි කතා කළේ. අපි අසන දකින්න අපි දකින්න අසන දේ. එසේ ඌයේ කෙසේදයි දැන ගැනීමට පුළුවන්කම ලැබෙනවා ඉතිහාසය හැදෑරීමේ. අන්න අපි දකින්න අසන දේවල්. එහෙම උනේ කොහොමද කියලා දැනගන්න පුළුවන්කම ලැබෙනවා ඉතිහාසය හැදෑරීමේ. කාරණා දෙකක්. තව කාරණයක් බුද්ධිමට කියන්න. අපි මුගේ ජීවිතය අපේ මුතුන් ලබාගේ ආබ්‍රාණ වෙන්න සාර්ථක වූ අවස්ථාව අපේ මුතුන් මිත්තන් ලබාගත් ජයග්‍රහණ මෙන්ම ඔවුන් අසාර්ථක වූ අවස්ථා ගැනද දැනගැනීමේ අපි ඉතිහාසය ඉගෙන ගත්තොත් අපිට අපේ මුතුන් මිත්තන් ලබපු ජයග්‍රහණ වගේම ඒවල අසාර්ථක වෙච්ච අවස්ථා දැනගන්න පුළුවන්. මොකද අතීතේ ජීවත් වූ අපේ මුතුන් මිත්තන් ලබාගත් ජයග්‍රහණ මෙන්ම ඔවුන් අසාර්ථක වූ අවස්ථා ගැන හොඳින් දැනගැනීමෙන් වර්තමානයේදී අපට මුහුණ දීමට සිදුවන ගැටලු විසඳ ගැනීමට පුළුවන්. නේ? ඒ වගේම විවිධ ජන වර්ග වාසය කරන රටක නේ? ඔවුන්ගේ ඇදහිලි විශ්වාස මත පදනම් වෙච්ච විවිධ සංස්කෘතික අංගවලට ගරු කිරීමෙන් සමගියෙන් සහජීවනය ඇති කර ගන්න පුළුවන්. හරිනේ? මේ ටික හොඳටම ළමයි කටපාඩම් කරලා දෙය අවසන් වී ඇත තේවා මගින් දෙන පණිවිඩය වර්තමාන යහපත් කර ගැනීමට හරි ඔය තමයි ඔව් එහෙනම් ඒ කාරණේ අද දරුවේ කිව්වේ ඒකනේ හරි මම ආයි මන් මුලින් ඉඳලා මතක් කරන්නම් මම ඕගොල්ලන්ගේ අවස්ථාව අයින් කරනවා හරිනේ නැත්නම් අනික් කාරණේ බාද වෙනවනේ ආයි තම බලමු ඉතිහාසය හැදෑරීමේ ලැබෙන ප්‍රයෝජන එක තමයි අප දකින අසන දේ එසේ සිදු වූයේ කෙසේදයි දැන ගැනීමට හැකි වී. අනේ ඉතිහාසයේ හැදෑරීමෙන් ලැබෙන ප්‍රයෝජනය. එහෙම මේක වඩා බෑ. නේද? හරිනේ? ඊළඟට පුතේ අපි ඊළඟට කතා කරන මේක බලා ගන්න ඕන ළමයි හැමෝම මම එක කලින් දවසේ රෙකෝඩින් එකේ ගොඩක් පැහැදිලි කරලා තියෙනවා ඉතිහාසයේ හැදෑරීමේ ප්‍රයෝජන මොනවද කියලා කාරණා. මම අහන ඊළඟ ප්‍රශ්නේ නේ. ඉතිහාසයේ විවිධ සිදුවීම් අය කාලය මැන ගැනීමට අපි ක්‍රම කීයක් පාවිච්චි කරනවද? මට සංඛ්‍යාව දාන්න. ඉතිහාසයේ විවිධ සිදුවීම් අය කාලය මැන ගැනීමට භාවිත කරන ක්‍රම මම පහ මැන ගැනීමට භාවිත කරන ප්‍රධාන ක්‍රම දෙක ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ. මේ ක්‍රම දෙක හැරුණාම තව තියෙනවා බුද්ධ වර්ෂ. මේ ඊළඟට වර්ෂ හිද්‍රි වර්ෂ අර දැන් මට දරුවෙක්ව කතා කරමු දරුවව කියන්න හොඳ දරුවෝ වගේ ක්‍රිස්තු පූර්ව කියන්නේ මොකද්ද? ක්‍රිස්තුන් වහන්සේගේ උපත්ය සිදුවීමට පෙර කාලය. අන්න හරියි. ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිද්ධ වෙන්න පෙර කාලය ක්‍රිස්තු පූර්ව. නේ? දැන් මට අපි දුව කියන්න ක්‍රිස්තු පූර්ව කාලේ සිදුවෙච්ච සිදුවීම ක්‍රිස්තු පූර්ව සමයේ වෙච්ච සිදුවීමක් මට කියන්න.
සටහන ලියලා තියෙනවා බලලා ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය ඔව් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට පෙර කාලයේ දෙය පසු නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියට පෙර කාලයේ ක්‍රිස්තු පූර්වම වහන්නේ ක්‍රිස්තු පූර්ව යුගයේ වෙච්ච සිද්ධියක් මට කියන්න එහෙම උත්තර දී ගන්න බෑ නේ දැන් අපේ රටට මිහිඳු හාමුදුරුවෝ එනවානේ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිදුවීමට වසර 250කට පෙර ඒ නිසා අපි කියනවා මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීම සිද්ධ වුණේ ක්‍රිස්තු පූර්ව 250යි හරි මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමන සිද්ධ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 250යි ඒ ක්‍රිස්තු වහන්සේ ඉපදීමට පෙර හරි දැන් මට තවෙ කියන්නකෝ නම් ක්‍රිස්තු වර්ෂ කියන්නේ මොකක්ද ක්‍රිස්තු වර්ෂ කියන්නේ ක්‍රිස්තු වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තියෙන් පසු කාලය දැන් ලංකාවේ මින්නේරි වැව මට අපේ දුවේ හරි මුදෙක් හරි කියන්න මින්නේරි වැව කවුද හැදුවේ මහසෙන් රජු මහසෙන් රජු දැන් මට කියන්න මහසෙන් රජුගේ මේ රටේ ජීවත් උනේ ක්‍රිස්තුස් වහන්සේ උපදින්න පෙරද ඉපදුනාට පස්සේ පසු පසු කාලේ නේ ක්‍රිස්තුන් වහන්සේ ඉපදිනා ක්‍රිස්තුස් වහන්සේ ඉපදුනාම පටන් ගන්න ක්‍රිස්තු වර්ෂ 1නේ ක්‍රිස්තුන් වහන්සේගේ උපත ක්‍රිස්තු වර්ෂ 1 ක්‍රිස්තුන් වහන්සේ ඉපදින වසර 276 ගියාට පස්සේ හරිද ඔයගොල්ලෝ මෙල පොතේ නම් තියෙන්නේ වසර 274 කියලා ඔයගොල්ලෝ මෙල පොතේ තියෙන්නේ 274 කියලා ඒක වෙනස් කරා ක්‍රිස්තුන් වහන්සේ ඉපදිලා වසර 276 ගියාට පස්සේ තමයි මහසෙන් රජුව මේ රටේ රජ වෙන්නේ ඒ නිසා මහසෙන් රජුගේ රජවීම සිද්ධ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 276 ක්‍රිස්තු වර්ෂ 276 මට දැන් දරුවෝ කියන්න බුද්ධ වර්ෂ පටන් ගන්න මොන සිදුවීමෙන්ද බුද්ධ වර්ෂ පටන් ගන්න මොන සිදුවීමෙන්ද පොත තියෙනමිට පොඩ බලන්න පුළුවන් පළවෙනි බලකට කියන්නේ බුද්ධ වර්ෂ කියන එක පටන් ගන්න මොන සිද්ධියද කියන බුද්ධ වර්ෂ බුදුන් වහන්සේගේ නේද බුද්ධ වර්ෂ කියන එක පටන් ගන්න බුදුන් වහන්සේගේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සමග හරිද බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සමග ආරම්භ වෙන වර්ෂ ක්‍රමය අපි කියන බුද්ධ වර්ෂ. ඕකලා gedara තියනවානේ ලිත. gedara තියෙන ලිතේ බලන්න ඒක සමාන තැන්වල තියෙන බුද්ධ වර්ෂ. අපි බෞද්ධනේ ගොඩක් අය නේ අපේ රටේ තියෙන ලිතේ කියලා බුද්ධ වර්ෂ. ලෝකේ හැම රටකම නැහැ නේ. ලෝකේ භාවිත වෙන ක්‍රම දෙක තමයි ක්‍රිස්තු පූර්ව ක්‍රිස්තු වර්ෂ. නේ බෞද්ධ බහුතරයක් විසින් අපේ රටේ බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සමග ආරම්භ වෙන වර්ෂ ක්‍රමය තමයි අපි කියන්නේ බුද්ධ වර්ෂ. නේ? එතකොට දැන් බුද්ධ වර්ෂය ගත්තොත් බුද්ධ වර්ෂය ගත්තොත් බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වෙන්නේ බුද්ධ වර්ෂ 1. හරිද? බුද්ධ වර්ෂ 1. ඊළඟට මට දරුවෙක් කියන්න සතවර්ෂ කියන එක කොහොමද නිර්මාණය වුනේ? මට චැටි එක දාන්නකෝ සතවර්ෂ නිර්මාණය වුණේ මොන වර්ෂද කියලා සතවර්ෂ කියන එක ආරම්භ සතවර්ෂ නෙමෙයි සත සතන්නේ සත නෙමෙයි සතවර්ෂ කයි සතවර්ෂ කියන එක ආරම්භ වෙන්නේ මොන වර්ෂද කියලා මට කියන්න අන්න හරි සතවර්ෂ ආරම්භ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 74 නෙමෙයි පුතේ චුට්ටි වැරද්දක් තියෙනවා 74 නෙමෙයි
සකවර්ෂ පටන් ගන්න ක්‍රිස්තු වර්ෂ 78 හරි සකවර්ෂ පටන් ගන්න ක්‍රිස්තු වර්ෂ 78 සකවර්ෂ කියන්නේ Hindu දින දර්ශනය හරිද සකවර්ෂ කියන්නේ Hindu වරුන්ගේ දින දර්ශනය Hindu දින දර්ශනය සකවර්ෂ කියලා කියන්නේ මේ සකවර්ෂ පටන් ගන්න බලපාන සිද්ධිය තමයි ඉන්දියාවේ හිටියා ගෞතමී පුත්‍ර සාතකර්ණී කියන රජ කෙනෙක්. ගෞතමී පුත්‍ර සාතකර්ණී රජ. මෙන්න මේ ගෞතමී පුත්‍ර සාතකර්ණී රජු සටනක් කරනවා සකවරු සමග. හරිද? ඉන්දියාවේ ගෞතමී පුත්‍ර සාතකර්ණී රජු සකවරු සමග සටනක් කරලා සකවරුන් පරාජය කරනවා ක්‍රිස්තු වර්ෂ 78. මෙන්න මේ සකවරු පරාජය කරලා ඒ ජයග්‍රහණය සිහි ගැන්වීම පිණිස ගෞතමී පුත්‍ර සාතකර්ණී රජු විසින් ආරම්භ කරන වර්ෂ ක්‍රමය ක්‍රිස්තු වර්ෂ 78 දී සකවර්ෂ. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 78 කියන්නේ සකවර්ෂ 1. ක්‍රිස්තු වර්ෂ 78 කියන්නේ සකවර්ෂ 1. හරිද? ඒක අපි නිතරම දැන් අපි හිතමු දැන් අපි 2022 කියන්නේ ක්‍රිස්තු වර්ෂනේ ක්‍රිස්තු වර්ෂ 2022 මම ළමයෙකුට කොත් මේ ක්‍රිස්තු වර්ෂය සකවර්ෂ බවට පත් කරන්න කියලා මේ ක්‍රිස්තු වර්ෂය සකවර්ෂ බවට පත් කරන්න කියලා කිව්වොත් ඕගොල්ලෝ මේ 2022 ට මේ 78 එකතු කරනවද අඩු කරනවද කියලා මට ජට්ටි කියලා ක්‍රිස්තු වර්ෂ 2022 සකවර්ෂ කරන්න නම් මේ ක්‍රිස් මේ 78 මේකට එකතු කරනවා අඩු කරනවාද කියලා මම අහන්නේ අන්න හරි අඩු කරන්න ඕනේ අඩු කරන්න ඕනේ ක්‍රිස්තු වර්ෂ වලින් 78 අඩු කරාම අපිට ලැබෙන්නේ සකවර්ෂ 12 8 4 එහෙමනේ 12 8 4 හරි එතකොට 11න් 3ක් 4යි මෙතන තියෙනවා කීයද මෙතන තියෙන්නේ 9 මෙතන තියෙන්නේ 1 ක්‍රිස්තු වර්ෂ 2022 කියන්නේ සකවර්ෂ නම් 1944 සකවර්ෂ නම් 1945 දෙන්නේ නැහැ 12 අට හතරයි 12 8 4යි 11 7 4යි මම එකතු කිරීම අඩු කිරීම වැරද්ද කොහොමද නැහැ අය ඕන එක 78 එකතු කරලා බලන්න 8 4යි 12 2 එකක් ඉතුරුයි මෙතන 5යි 5යි 7යි 12 2 එකක් ඉතුරුයි හරුණයි ඔ 5යි 7යි 12 2 එකක් ඉතුරුයි 9යි 1යි 10යි 2යි 2022 හරි ඕනම වෙලාවක දීලා තියෙන ක්‍රිස්තු වර්ෂ නම් ඒක සකවර්ෂ කරන්න ඒකෙන් 78 අඩු කරන්න හරි ඊළඟට මට කියන්න අපේ දරුවෝ ඉස්ලාම් ආගමේ ආගමික නායකයා කවුද ඉස්ලාම් ආගමේ ආගමික නායකයා බෞද්ධ ආගමේ නම් බුදුරජාණන් වහන්සේ කතෝලික ආගමේ නම් ක්‍රිස්තුස් වහන්සේ ඉස්ලාම් ආගමේ ආගමික නායකයා මට දැක්ක කීයද ඉස්ලාම් ආගමේ ආගමික නායකය කවුද ඉස්ලාම් ආගමේ ආගමික නායකය මහම්මද් තුමා මොකද ඉස්ලාම් ආගමේ මහම්මද් තුමා ක්‍රිස්තු වර්ෂ 622 දී මහම්මද් තුමා ක්‍රිස්තු වර්ෂ 622 දී මක්කම නගරයේ සිට මක්කම නගරයේ සිට යනව කොහටද මදීනා නුවරට හරිද ඉස්ලාම් ආගමේ නායකතුමා මහම්මත්තුමා ඔ නබිතුමා මක්කව සිට මදීනා නගරයට යනවා ක්‍රිස්තු වර්ෂ 622 එතන මේක බෞද්ධ සිද්ධියක් නෙමෙයි මේක කතෝලික සිදුවීමක් නෙමෙයි මේක හින්දු සිදුවීමක් නෙමෙයි මේක මුස්ලිම් වරුන් ඉස්ලාම් ආගමික සිදුවීමක්
Muhammad tua Makkah masih ke Madinah waktu yang Kristuan sahaya sih di sini ke, mana mei marsiya pada angkara kena. Islam bakti ke yang, tapi agama itu usaha berarti masalah haram benda nawa. Hidri marsiya krame, Kristuan sahaya sih di sini deka kian ne. Hari Kristuan sahaya sih di sini deka kian ne, hidri marsiya ekar. Hidri warisnya ekar, ada tuh, tuh lu ada di mana? Oke, ani. Kristuar sahaya sih ya visi dekita, mai makka masih itu Madinah atau Muhammad tuh mah yang ini. Eka tema kerjanya Hindu, meme Muslim baru, tapi agama Muslim bawa kalau matanya Hindu bahasa. Hindu bahasa, tapi yang ini Kristuar sahaya sih visi dek. Mana taruhnya tiangnya? Orang dewa bahasa ya. Kristuar sah dedas visi dek. Kristuar sah dedas visi dek. Mereka hitri warisan yang kiri aja. Mereka hitri warisan kerana bukan untuk kerana apa? Mereka dedas visi dekat hitri warisan kerana bukan untuk kerana apa? Oh, mereka hitri warisan kerana mereka hayasiya visi dekat agu kerana. Tapi dah utkari hari hayasiya visi dekat agu kerana. Itu kota binduai, binduai, dahai ngaya khatarai, ekai. Kristuar se dedas visi deka kian ni, hitri warisa dan edas harasi. Arne, edas harasi wadah. Mang ngomongin khalunga se kata kata dulu, mang ikmanipun matakaran ngawe, lama itu, adu kiri mo, hai si visi deka adukaran orang putih hari, hari. Ne, api dan nyemu, pada main awak dapat talent, ada prasna visi ekak keragi ada putar mana kiri ada visi ekak kiri ada kiri juga. Apa yang mau visi dewi ni prasna itu? Apa yang awak visi deka prasna itu? Anna hari, dedas visi dekeng, highest ya visi deka aduh kerat mana? Hari itu mah hari, hari itu mah hari. Tuh dia lawak mana dengen? Katari liagaannya beri bercelaru ini orang mata katakan lagi ya, itu pura mata pura mei panda pada hal itu presentasi itu kau pada dan itu mei kepala agak tahamalamai panda kau pada nawait terunggal na pura hari ini kita pergi putar taham ecer luku mata gaya tiagaan na pura katir ini mei ini taham api hai pangkila dia nih ini api mei balin nih kau lu hai tegatte balin tamai hai pangkila tiagaan ini. Ini mohon daru ini mana kata kerana putih ini, mak ini dulu kata nak ke bulu garut ini mana ni, bintu ay hatai hatai desi hatali saya dah hatai dah nama, bintu ay hatai hatai desi hatali saya dah hatai dah nama ini kata kerana tiada gatalu biarana, itu kod mak mobilan kita awas sekarang upades tiga dengna, mana mereka tamai putih api anti mata kerana prasne mana, api anti mata kerana mereka prasne ne itu putih api. अंतिम बड़े साक्षात चाकले में क्या नहीं बुधुन्वास से के महापारनिर्वाणे सिद्ध हुए पुमन वार्षिक अधिकार आप ये कहते हैं अंतिम बड़े साक्षात चाकले प्रश्न में दरुएक मांगे मांग ये सब के लावाने तो पहाड़ी कर रहा आप ही साक्षात चाकराने मोना निबंधने तो किए ना हरे में Mona ni bandar ni, tapi kalau mampir nu, amen mereka tu, mereka mungkin sakit cakaran. Mereka ni bandar ni, orang orang awal netang, mereka mudra ni kerjakan orang ni. Arni, orang orang ni bandar ni dekat tiada, mampang sakit cakaran. Mereka ni bandar ni, mereka udah potak balan orang sekarang macam ni balak. Ia mana ni? Mereka metana udah, arni. Mama orang orang tu, gedet table tiada ni, metana udah tiada ni, puneriksa na biasa tiada. Hari ini, mereka tiada highest ini, paling bawah dalam sejarah yang dimiliki.
මේ පාඩමේ තියෙන ප්‍රශ්නම සාකච්ඡා කරගෙන අද පාඩම ඉවර කරනවා පුතේ අද පාඩම ඉවර කරනවා හරි අද පාඩම ඉවර කරනවා එතකොට ඒකේ තමයි මම දැන් අවිල්ලා ඉන්නේ කීයද අපිට දැන් තියෙන්නේ 23 right 23 මුස්ලිම්වරු තමන්ගේ ආගමික උත්සව පැවැත්වීමේදී කාලය ගැනීමට භාවිත කරන ක්‍රමයක් තිබේ ඒ හැඳින්වෙන්නේ කෙසේ මට දැන් දරුවේ chat එකේ දාන්න 23 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකද්ද කියලා මුස්ලිම්වරු තමන්ගේ ආගමික උත්සව පැවැත්වීමට භාවිත කරන කාලය ගැනීමට භාවිත කරන ක්‍රමය මොකක්ද හරි Visi dekat gina sama wenda visi dekat rutin itu mana karya arai mana visi dekat apa sakawaru sakame pahadili karani sakawaru sakame mana pahadili karani sakawaru sakiani hindu dina darusani sakawaru sapatangani kristuwaru sahetta ate gautami putra satakarni raju sakawaru paraje karala එම ජයග්‍රහණය සිහි කරන්න තමයි සකවර්ෂ ක්‍රමය ආරම්භ කරන්නේ. හරිනේ මම උත්තරේ දාන්නම්. මම උත්තරේ දාන්නම් මෙතනින්. ඔයාලා ඉස්සෙල්ලා බලා ගන්න නේද? හිද්රි වර්ෂ ඔයාලි කලින් ප්‍රශ්නෙට උත්තර වාගේ කිව්වේ. ඔයාගේ උත්තරේ හරි. Mekita mai prasnia, sakawaru sakrame pahadili kara, sakawaru sakrame pahadili kara, nalia puna pila mai lia karna, eka, sakawaru sakrame hindu dina darshane ki. Saka warsa kramaya Hindu dina darshane ki Saka warsa kramaya Hindu dina darshane ki ekak kata ekak liyanna puthiya cheda wage liyanna epa man nibandhana ida diyala thiyena peeli ekak kata ekak liyanna hari ne lassana liyanna පාට දෙකෙන් වගේ ලියන කළු සහ නිල් වගේ අරගෙන නේද පාට දෙකෙන් මාරු කර කර ලියන්න මම දැන් තව දෙයක් මේක ඔක රතු පානේ ලියන්න බෑ ඔයගොල්ලෝ හරිනේ ශක වර්ෂ ක්‍රමය පැහැදිලි කරන්න එකක් තමයි ශක වර්ෂ ක්‍රමයේ Hindu දින දර්ශනය හරි දෙවෙනි කාරණේ ශක වර්ෂ ආරම්භ වන්නේ සක වර්ෂ ආරම්භ වන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් හැත්ත අටේදී සක වර්ෂ ආරම්භවන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 78 දී කර්ම දෙකයි රූලක් ඇරලාද කියලා අහන රූලක් ඇරලා වුණා නම් රූලක් ඇරලා ලියා ගන්න ඊට ප්‍රශ්නයක් මතුවේ ගන්න හැබැයි නේ අනේ සර් මොන ඩියුට් එකද නේ අනේ පුතේ දැන් මම ඩියුට් එක දීවන්නේ මම ඕගොල්ලන්ට ගෙදරට අර අපේ මේ නිබන්ධන සියල්ල මෙවු තියනවනේ මේ ඔයගලගේ මේ පාර්සල් එක නේ ඒ පැක් එකේ තියෙන එක නෙමෙයි පැක් එකේ තියෙන එක නෙමෙයි මම ඕගොල්ලන්ට වෙනම ඩියුට් එකක් දැම්මා වෙබ් එකට ඒ ඩියුට් එකේ තියෙන 22 වෙනි ප්‍රශ්න මේක කරා හරිනේ කටහරි ඒක ගැටලුවක් තියෙන මට ආයෙ කතා කරලා ගෙනද මම යාට වෙනම මගේ පෞද්ගලිකව මම යාට ඩියුට් එක ආයෙ දාන්නම් හරිනේ
තුන්වෙනි කාරණේ ලියන්න එක තුන්වෙනි කාරණය තුන්වෙනි කාරණේ ලියන්න ඉන්දියාවේ 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 බටහිර ප්‍රදේශ පාලනය කළ ඉන්දියාවේ බටහිර ප්‍රදේශ පාලනය කළ ගෞතමී පුත්‍ර හරි ලියා ගන්න ඉන්දියාවේ බටහිර ප්‍රදේශ පාලනය කළ ගෞතමී පුත්‍ර සාතකර්ණී රජු විසින් සාතකර්ණී රජු විසින් ඉන්දියාවේ බටහිර ප්‍රදේශ පාලනය කළ ගෞතමී පුත්‍ර සාතකර්ණී රජු විසින් මෙම වර්ෂ ක්‍රමය ආරම්භ කරන ලද්දේ මෙම වර්ෂ ක්‍රමය ආරම්භ කරන ලද්දේ සතවරුන් පරදා සතවරුන් පරදා ඔහු ඔහු එම ප්‍රදේශ ඔහු එම ප්‍රදේශ ජයග්‍රහණය කිරීම ඔහු එම ප්‍රදේශ ජයග්‍රහණය කිරීම සිහි කරමු පිණිස සිහි කරමු පිණිස උදාහරණ ලියාගත්තනේ කාටා ලියාගන්න බැරුණා නම් කැටකේ දාන්න ලියාගන්න බැරුණා කියලා මේ කාටා ලියාගන්න බැරි වුණා නම් තිරේට දාන එක සමාන ළමයින් ටික බලා ගන්න අමාරුයි නේද සමහරවිට බලා ගන්න අමාරුයි ඒකයි මම කියවන්නේ අමාරු බැරි වුණා සෝ බැරි වුණා නම් ලී බලාගෙන ලියන්න පුළුවන් නේද බැරි වුණා නම් ඩංකාර බලාගෙන ලියලා මට චැට් එකේ දාන්න හරි කියලා සක වර්ෂ ක්‍රමය කියන්නේ හින්දු දින දර්ශනේ සක වර්ෂ ආරම්භ වෙන්නේ ක්‍රිස්තු වර්ෂයෙන් 78 ඉන්දියාවේ බටහිර ප්‍රදේශය පාලනය කළ ගෞතමී පුත්‍ර සාතකර්ණී රජු විසින් මෙම වර්ෂ ක්‍රමය ආරම්භ කරන ලද්දේ සකවරුන් පරදා ඔහු එම ප්‍රදේශ ජයග්‍රහණය කිරීම සිහි කරමු පිණිසය. ලේසි ඕලියා ගන්න පුළුවන් දැන් අපේ ළමයින්ට නේද? ওই වගේ යොදවලා දැන් ලියන්න. හරි නෑ. අයියා නෝ සර් ඔය මොන ඩියුට් එකද කියලා නේ? මම මේකේ ප්‍රශ්න ආය දාලා පෙන්නන්නම්කෝ ආයේ ඩියුට් එක. පුතේට ලියන්න ඉවරයි හරි නේද? අද මඩු වල කරගන්න ඕනේ. නේ? හරි සර් හරි හරි. කටහරි මේක එක පාඩ ලියා ගන්න බැරි නම් ඕගොල්ලන් චුට්ටක් සමහර ළමයි දන්නවා දැන් මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තාම හරි. නේ? ඊට පස්සේ ඒක වල ලියන්න පුළුවන්. හරි සර් කාටරි නිබන්ධන දැන් නැත්නම් නිබන්ධන නෑ නෑ කියලා ඉගෙන කල්පනා කර කර ඉන්න එපා මම ප්‍රශ්න දාන අංකෙත් එක්ක ඒකට අදාළ උත්තර ලියන්න ඉච්චරයි ප්‍රශ්නෙට උත්තර ලියන්න නේද ඉතින් හිතන්න එපා නේ නැති දේවල් ගැන හිතන්න එපා තියෙන දේෙන් සතුටු වෙන්න අපිට මේ ප්‍රශ්න 23
Muslim maun tama tamangge agami kusawa pelakwi medhi kale mani mata bhavita karana kramayak tibe e handinwenne kese eda meka thama prashne muslim maun tamangge agami kusawa pelakwi medhi kale mani mata bhavita karana kramayak tibe e handinwenne kese dan mama kiyana tika ahagena indapu daruwe Terungga tu daru ek mata kian na, mukadde meka tapi kian nama kian la, oh hidri varusha, nahari, meka ta dalu udare tamai hidri varusha, hari, oh me video ke webbe kada dana, meka dana, webbe kada dana, webbe kada dana samara vita. Webbe ke hamato mau balan na wasta wan etta mau meka dana ngau lagi grup kita dala dia balan puluan tamu mato wul tiga tamu puru neti persen dia ini nih hari hidri liar lagi dala di bukti hidri liar nih menemui orang kan utara liar kan hidri warshe namini visitune utara ya hidri warshe namini Hidri warasaya namini Muslim waru tamange agami usawa pavathwimedi kale manimata bhavitha karana kramayak thiyenawa api ekata kiyanne mokakda Hidri warasaya namini Hidri warasa Hidri warasa yanu aljayanu yanwa Hidri Hidri devani karane liya ganna Dewi karena ya, part malu kalau nil saha kalau misalnya itu dia balik sih karena, rule up, ikat ya tekap liar, gede liar nih pa, rule up liar, karena, dek liar, na, hidri warshe aram bawani. Kristu warsa hayase visi dekedi Hidri warsa arambawanne Kristu warsa hayase visi dekedi Hidri warsa arambawanne Kristu warsa hayase visi dekedi Kristu warsa hayase visi deka kiyanne Hidri warshe Hidri warsa arambawanne Kristu warsa 622 di. Anu puti, tungguin karena ya. Islam agame. Nayakayaku. Islam agame nayakayahu Islam agame nayakayahu Muhammad tuma Islam agame nayakayahu Muhammad tuma Makkah masjidnya. Islam agama, taikaya u Muhammad tuma, Makkah masjidnya. Madinah nagar ayat. Pemini warshaya Makkah masjid Madinah nagara yata pemini warshaya Ono yoge matala diya ganna one Muslim waru tamange agamika usawa pavathwimedi kalaya ganeemata bhavitha karana kramayak thiyenawa Api ekata kiyanne Hidri warsha kiyala Hidri warsha arambha wenne Kristu warsha 622 di Islam agame nayakayawu
mahamattuma makkala sita madina nagareta pemini varshaya tamai api me vidiyata edvi varshaya kiyala sakas karagena thiyen. Hari daru yamma liyagani wadada yamma liyagani warai ni hari ni man ilanga prashne yanawa man podak thawada issalata mehema yanawa me vidiyata ma paadama adi wala karaganna ona nisa. Tamne Oliver sir no ne tagal yak ikman karan hijju varshe yanamini hijju varshe arambha wanne kristu varsha 622 di ne islam agame nayakaya wu muhammad tuma makka masjida madina nagarayata kapini varshaya Mana taruh yang dana, pilih bodoh dia, taruh yang dana, kerman, kulo, polowara, beliming, api hati kita kali, mana gandoa, api hega dan muka ke dia nih dia. Itu yang saya kena bayar, nah, api kerman, kulo, polowara, lebaran, nah, mau hati kita dewa, lebaran, lebaran, nih, hati kita minisun, kerapu dewa, budak dewa, pasulin, nyata, lebaran, tapi hega bayar, nah, nah. Polo kawan kulo harla balang do, nih, entuk terakhir kau ini pelabur kape daru kau nih, mangi tadi nih gudang kayak kau nih, tapi mangi gua ramai inte pelabur tuh nih PDF kan gak ngerti ya, pulau ramai ini gudang, nih, ini mang awas taw, nanti ramai gua mau tiket deh, nanti gini, nih, oh, anak hari itu puravidyatma ka kani, gua mau dai, nih. Puravidyatmak kene visi hatare uttare putiya visi hatare uttare liya ganna puravidyatmak kanima yanuweni tani wacana liyanna puthe metana waradilla tiyenne tani wacana liyanna puravidyatmak kanim yanuweni puravidyatmak kanim yanuweni puravidyatmak kanim yanuweni Ona pelapote dira pinturit mama dharma puravidyatmaka kanim yanuweni pelapote dira pinturayak me thiyenne polowa me matupita indala istara api kramanukoolawa harala balanakota thamai apita me polowa yata thibila me atheetha kaale jeevathunu minisunge vivida torathuru laba ganna puluwan puthe me metara kiyanne balanna metara thiyenne atheetha kaale thibu boho da Then valley gosse, eva ta ayat sumbun polave pasta tuwal itidivi tibe, parisame polava kani men eveni daya soraga na itihaase dana gani mata hage medical yan non ne lamai, hani meval yan non ne mene medical yaga tamati, medical yaga tamati, hani, mami ana kuti ilaga prasne ta. Puravidyatmaka kanim yanuweni kiyala liwwama pramanawat mama enawa 25 weni prashne prashnaanka 25 adda prashnaanka 25 balan prashnaanka kristu varsha kramaya anuwa aitihasika siddhi kihipaya sidhu
kala wakawanu sada udaharana dakwana kristu warsha kramaya anuwa kristu warsha kramaya anuwa aitihasika siddhi kihipaya sidu kala wakawanu sada udaharana dakwana hari prashna anka 25 දැන් පෙළපොත තියලා ළමයිට බලා ගන්න පුළුවන්. හරි. පෙළපොත තියලා බලා ගන්න පුළුවන්. ප්‍රශ්නේ අහන්නේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ අනුව ඓතිහාසික සිද්ධි කිහිපයක් සිදු වූ කාල වකවානු සඳහා උදාහරණ දක්වන්න. දැන් මම දරුවෙ කියන්න අපේ රට වසර 133 ඉංග්‍රීසි කරත් කරගෙන හිටියා. හරිද? අපේ රට වසර 133ක් ඉංග්‍රීසි යටත් කරගෙන හිටියා. එමෙ යටත් කරගෙන ඉඳලා ඉංග්‍රීසීන් අපේ රටට නිදහස දුන්නා. නේ? මට දරුවෙක් කියනවා මම කතා කරන්න අවස්ථාවක් දෙන්න ඔක්කොම කතා කරන්න බැක බාන්න. මට දරුවෙක් කියන්න ලංකාවට නිදහස ලැබුණේ Mona දැන් පුතේ නිකම්ම නිකම් 1948 කියලා හරියන්නේ නැහැ. ලංකාවට නිදහස ලැබුණේ මොන අවුරුද්දද කියලා අහුවාම අපි ක්‍රිස්තු වර්ෂ නේද? ක්‍රිස්තු වර්ෂ 1948. ඔව් සර්. හරි නේ? නිකම්ම කියන්නේ 1948 කියලා. මොකද ක්‍රිස්තු පූර්වදන්නේ ක්‍රිස්තු බෝධෝත්පත් දන්නේ නැහැ ක්‍රිස්තු වර්ෂ දන්නේ නැහැ බුද්ධ වර්ෂ දන්නේ නැහැ ශක වර්ෂ දන්නේ නැහැ හිජ්ජි වර්ෂ දන්නේ නැහැ ඒ නිසා අපි නිතරම සිඳු වීම කියනකොට ඒක කියන්න වෙන්නේ ඒකට අදාළ ක්‍රමයක් එක්ක ලංකාවට නිදහස ලැබෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1948 හරිද එහෙනම් මට දරුවෙක් කියන්න මට දරුවෙක් කියන්න ඕගොල්ලෝ ඉපදුනේ මොන අවුරුද්දේද 2011 කියද කොහොමද කියන්නේ නිකන් 2011 කියලා කිව්වොත් වැරදි ක්‍රිස්තු වර්ෂ 2011 නෑ ක්‍රිස්තු වර්ෂ 2011 ක්‍රිස්තු වර්ෂ 2011 හරි දැන් එහෙනම් इसी पासों की प्रश्ने क्रिस्तु वर्ष क्रम में आनु ऐतिहासिक सिद्धि कहीं पे आ सिद्धु काल वकवान सदा उदाहरण लग पर ये ना मैं दारू एक मत एक उदाहरण या क्या मीन महाराता ना जलांका वटे वटे पूरा एक वैराधी नहीं बुद्धे मीन महाराता ना जलांका वटे राजोगे काल आरंभ भी मैं क्रिस्तु वर्ष महासेवरुगे राज्यकाले आरंभ वीम सिद्धुवान्ने क्रिस्तु वर्ष 274 කියලා පොතේ තියෙන්නේ පෙළ පොතේ තියෙන 274 කියලා පොතේ නම් ඒක වැරදි අක්කම මේක 276 වෙන්න ඕනේ හරි ඒක හරි මේ කාලේ ආරම්භ වීම ක්‍රිස්තු වර්ෂ 67 දී ඔව් අන්න තව එකක් වසර වලුගේ ඒකත් තමයි හදාගන්නකෝ වසරවලුගේ රාජ්‍ය කාලය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 67 කියලා පොතේ තියෙනවා. ඔව්. හරිද? වසරවලුගේ රාජ්‍ය කාලය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 67 කියලා පොතේ තියෙනවා. ඇත්තට මේක 67 නෙමෙයි වෙන්නේ 65. ඒක හදාගන්න යන්න එපා නිකන් මතක තියාගන්න. නේ? මතකද එනවා? මහමතුමා මක්කම ඉඳලා මදීනා නගරෙට ගිය ක්‍රිස්තු වර්ෂ කීයද? ऐसी ऐसी
අන්න හරි. අන්න ඒ වගේම තමයි පුතේ මෙතන ලියන්න ඕනේ. හරිනේ. මෙතන ලියන්න ඕනේ ඒ වගේ කාරණා ටිකක්. මෙතන කිව්වෙ මෙන්න මේ ප්‍රශ්නෙට නේද? මෙන්න මේ ප්‍රශ්නෙට ලියන්න ඕනේ ඒ කාරණා ටික. ඔන්න ප්‍රශ්නේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ අනුව ඓතිහාසික සිද්ධි කිහිපයක් සිදු වූ කාලවකවානුව සඳහා උදාහරණ දක්වන්න. ඔන්න පළවෙනි උදාහරණය. ඔන්න පළවෙනි උදාහරණ ලියගන්න. ශ්‍රී ලංකාවට නිදහස ලැබීම ශ්‍රී ලංකාවට නිදහස ලැබීම පාඩ දෙකෙන් ලියන්න නිල් සහ කළු වලින් ශ්‍රී ලංකාවට නිදහස ලැබීම ක්‍රිස්තු වර්ෂ 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබීම ක්‍රිස්තු වර්ෂ 1948 උපත්තිය ක්‍රිස්තුන් වහන්සේගේ උප්පත්තිය ක්‍රිස්තුන් වහන්සේගේ උප්පත්තිය ක්‍රිස්තුන් වහන්සේගේ උප්පත්තිය ක්‍රිස්තු වර්ෂයක ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය සිද්ධ වුණේ ක්‍රිස්තු වර්ෂයේ ජෙරුසලමේ නේද? බෙත්ලෙහෙමේ පුංචි ගවලේදී ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිද්ධ වුණේ ක්‍රිස්තු වර්ෂයේ නැකේ. හරිද? මේ අපි ලියන්නේ ක්‍රිස්තු වර්ෂ ක්‍රමය අනුව ඓතිහාසික සිද්ධි කිහිපයක් සිදු වූ කාලවකවානුව සඳහා උදාහරණ හොදේ. අපර තුන්වෙනි එක. මම වෙනස් කරා වසභ රජුගේ රාජ්‍ය කාලය වසභ රජුගේ රාජ්‍ය කාලය වසභ රජුගේ රාජ්‍ය කාලය ක්‍රිස්තු වර්ෂ 65 සෝරි වසභ රජුගේ රාජ්‍ය කාලයේ ආරම්භ වීමනේ වසභ රජුගේ රාජ්‍ය කාලයේ ආරම්භ වීම ක්‍රිස්තු වර්ෂ 65 එළ පොතේ නම් තියෙන්නේ 67 කියලා මම ඒක වෙනස් කරා වසභ රජුගේ රාජ්‍ය කාලයේ ආරම්භ වීම ක්‍රිස්තු වර්ෂ 65 මොකද ඔගොල්ලෝ ඉහළ පන්ති වලට යනකොට ඉහළ පන්ති වල පොත්වලදී 65 කියලා ඒක ඔයගොල්ලෝ පොඩි පන්තියේදී 67 කියලා ඉගෙනගෙන ඒක ඉහළ පන්තියට ගිහිල්ලා 65 කියලා කිව්වම ප්‍රශ්නයක් මතුවෙන නිසා මම ඒක ඉවර්ති කරේ වසභ රජුගේ රාජ්‍ය කාලයේ ආරම්භ වීම ක්‍රිස්තු වර්ෂ 65 ඔක්කොම ලියන්න ඕනේ නෑ පුතේ කිහිපයක් විතරයි ලියා ගන්න ඕනේ හරිනේ කිහිපයක් ලියා ගත්තාම ඇති මම තව එකක් ගන්න තව එකක් මහම්මත්තුමා මේ උදාහරණ අපි ලියන උදාහරණ හතරවෙනි එක මහම්මත්තුමා මක්කම සිට මදීනා නගරයට පැමිණි මහම්මත්තුමා මක්කම සිට මදීනා නගරයට පැමිණි
Kristu warsha hayasiya visi deka. Kristu warsha hayasiya visi deka. Ini abhi me liyala thiyena puthe mokakda? Kristu warsha kramaya anuwa aitihasika siddhi kihipaya sidu kalawakawanu sadaha udaharana. Udaharana hatarak liyuwa. Lankawa nidahasa labenne Kristu warsha 1948. Kristu mahasaya utpattiya sidu wenne Kristu warsha 1. Wasabaraduge rajyakalaya aarambhawa Kristu warsha 65. Mahamathuma Makkama sita Madina nagarayata paminima Kristu warsha 622. Daruwa liyagena iwarai neda? Visi hantare utare mandana, visi hantare utare dana, visi hantare utare, utare dana dana, visi hantare utare dana, pura vidyatmaka kanima. Visi hantare veni prashne, daru liyaganna bari kala yanawa dige dige dannawane. Visi hantare veni prashne utare tamai, pura vidyatmaka kanima. Visi hantare utare pura vidyatmaka kanima. E puta liyagattana man hari kila dana. Visi hatara veni ekek uttare pura vidyatmaka gane. Hari? Pura vidyatmaka gane. Hari. Tamai 25 hari ne? 25 wenek hari ne? Hari. Mama yanawa 26 veni prashneta. Chuttak ikman karapu natha ada paada iwara karanna beri wenawa. Mena visi hai veni prashne. Buddha varsha kramaya yatate. Hari Buddha varsha kramaya yatate. Aitihasika siddhi kihipaya. Sidhu wu kalawakawanu sadaha udaharana. Da lamai dannawane. Budurajanan wahansege maha parinirvanaya samaga. Athi wena varsha kramaya tamai Buddha varsha. Da ape gahana prashneya. Buddha varsha kramaya yatate. Aitihasika siddhi kihipaya sidhu wu kalawakawanu sadaha udaharana dakwana. Ne? Dan me prashneta uttarayak denna puluwan daruwe mata chat ekek danna balanna buddha varsha kramaye yatate aitihasika siddhiyak unu kalawakawanu udaharanaya. Buddha varsha kramaye yatate vechi siddhiyak mata danna. Pelabuhan tiennya mana? Pelabuhan itu malah terpuluh kan? Buddha warsa pramaya yang tadi, loko bece, aitihasik sindiya kemana dah ada malah? Oh, kalau itu yang mukter malah muka itu dah tuh ini kira nih. Buddha warsa pramaya yang hari itu tak sih kan? Utara ikan ini kak amarui. Budurajanan mahansegi upata neme ini. Upata kira kata denne ini. Oh mahasegi raja kale arambha vima buddha varsha 818. Ewa kak ganna puluwan. Anhari, ne budhurajanan mahansege mahaparinirvane, ne budhurajanansege mahaparinirvane siddhavene buddha varsheke, ne budhurajanan mahansege mahaparinirvane siddhavene buddha varsheke, matarve kiyanna kristun vahansege upata siddhavene, hatta kristun vahansege upata siddhavene kristu varsheke ne, matarve kiyanna Kristun wahansege upata siddha wenne buddha varshaya nam kiyeda?
ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිද්ධ වෙන්නේ බුද්ධ වර්ෂවලින් නම් කීයේදීද? අවාර ප්‍රශ්නය. ක්‍රිස්තුන් වහන්සේගේ උපත සිද්ධ වෙන්නේ බුද්ධ වර්ෂ කීයේදීද කියලා මම අහන්නේ. අන්න හරිය නියමයි. ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිද්ධ වෙන්නේ බුද්ධ වර්ෂ 547. ඔළුව නම් අවුල් කරගන්න එපා පුතෝ. මේ ඔළුව අවුල් කරගන්න එපා. බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිද්ධ වෙන්නේ බුද්ධ වර්ෂයේ. හරිද? ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිද්ධ වෙන්නේ බුද්ධ වර්ෂ නම් 547. බුද්ධ වර්ෂ ක්‍රිස්තු වර්ෂ නම් ක්‍රිස්තු වර්ෂයේ. හරිද? අපි දැන් ලියන්නකො බුද්ධ වර්ෂ ක්‍රමයට ඓතිහාසික සිද්ධි කිහිපයක් සිදු වූ කාලවකවානු සඳහා උදාහරණ. අන පළවෙනි එක ලියාගන්න. බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය බුද්ධ වර්ෂයක බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය බුද්ධ වර්ෂයක බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය බුද්ධ වර්ෂයක බුද්ධ මම කියන්නේ බුද්ධ වර්ෂ වලින් මේක වැඩි භාවිත වෙන එකක් නෙමෙයි පුතේ ආ ලෝකෙ වැඩිපුරම භාවිත වෙන්නේ ක්‍රිස්තු පූර්වයි ක්‍රිස්තු වර්ෂයි මේවා හදිසිය පාවිච්චි වෙන ඒවා බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය බුද්ධ වර්ෂ එක මේ තව උදාහරණයක් ලිය තව උදාහරණයක් ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය බුද්ධ වර්ෂ 544 ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය බුද්ධ වර්ෂ 544 ක්‍රම දෙකකට මතක තියාගන්න ක්‍රිස්තුන් වහන්සේගේ උත්පත්තිය ක්‍රිස්තු වර්ෂ නම් 1 බුද්ධ වර්ෂ නම් 547 තව උදාහරණයක් මේක පෙළ පොතේ නම් තියෙන ළමයි දැන් වසවරුගේ රාජ්‍ය කාලයේ ආරම්භ වීම කියන එක වසවරුගේ රාජ්‍ය කාලයේ ආරම්භයේ බුද්ධ වර්ෂ 611 කියලා පොතේ තියෙන්නේ ඒකම වෙනස් කරන්නේ පෙළ පොතේ තියෙන්නේ වසබරජු රජුගේ ක්‍රිස්තු වර්ෂ 67 කියලා නම් මොකද 65 කියලා නේ වසබරජු ක්‍රිස්තු වර්ෂ 65 රජ වුණා නම් ඒක බුද්ධ වර්ෂ කරාම එන්නේ බුද්ධ වර්ෂ 609 හරි ලියා ගන්න වසබ රජුගේ රාජ්‍ය කාලේ බයිබල් ලියා ගන්න බයිබල් ලියා ගන්න මම මගලින් මේව දෙන්නේ නේ වසබ රජුගේ රාජ්‍ය කාලේ වසබ රජුගේ රාජ්‍ය කාලයේ ආරම්භ වීම වසබ රජුගේ රාජ්‍ය කාලයේ ආරම්භ වීම වසබ රජුගේ රාජ්‍ය කාලයේ ආරම්භ වීම බුද්ධ වර්ෂ 609 වසබ රජුගේ රාජ්‍ය කාලයේ ආරම්භ වීම බුද්ධ වර්ෂ 609 බුද්ධ වර්ෂ 609 හරිනේ දැන් දරුවේ හොඳ දරුවේ නේද පාඩම අහගෙන ඉඳපු අපේ දරුවෝ මට ගන්න ක්‍රිස්තු වර්ෂ බුද්ධ වර්ෂ කරන්නේ කොහොමද කියලා දීලා තියෙන ක්‍රිස්තු වර්ෂයක් නම් ඒක බුද්ධ වර්ෂ කරන්නේ කොහොමද කියලා මට දන්න දීලා තියෙන ක්‍රිස්තු වර්ෂය ඒක බුද්ධ වර්ෂය කරන්න මොකද්ද කරන්න ඕනේ?
තමයි දන්නවනේ ක්‍රිස්තු වංශය ශක වංශ කරන්න නම් 78 අඩු කරනවා ක්‍රිස්තු වංශ හිජ්‍රි වංශ කරන්න නම් 622 අඩු කරනවා එහෙමනම් ක්‍රිස්තු වංශ බුද්ධ වංශ කරන්න මොකද කරන්නේ ක්‍රිස්තු වංශ බුද්ධ වංශ කරන්න මොකද කරන්නේ කලාරුවේ මුත්‍රි දැන් බලමු මොකද්ද කරන්න කියලා නේද එකතු කරනවා හරි එකතු කර කීයක් එකතු කරනවාද ක්‍රිස්තු වංශ බුද්ධ වංශ කරන්න එකතු කරනවා හරි කීයක් එකතු කරනවාද අන්න හරි 544ක් එකතු කරන්න ඕන මුදේ නේ ක්‍රිස්තු වංශ නම් දීලා තියන්නේ එක බුද්ධ වංශ කරන්න ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම 544ක් එකතු කරන්න ඕනේ මෙන්න මේ වගේ ඕනම වෙලාවක දීලා තියෙන ක්‍රිස්තු වංශ නම් ධන 544 සමානයි බුද්ධ වංශ අර ඕනම වෙලාවක දීලා තියෙන ක්‍රිස්තු වංශ නම් බය නැතුව 544ක් එකතු කරන්න අන්න හදනවා බුද්ධ වංශ අද උදාහරණ තුනක් ලියාගත්තාම ඇති මම උදාහරණ හතරක් දාලා තියෙනවා කලබල වෙන්න එපා උදාහරණ තුනක් ලියාගත්තා නම් ඇති ඉතින් දැන් ඉවර වෙලා තියෙන ඕගොල්ලන්ගේ උදාහරණ තුන ලියනකොට හරි මට අපේ දරුවෙක් කියන්න නේ අපි දැන් ඉන්නේ ක්‍රිස්තු වංශ 2022 මේ ක්‍රිස්තු වංශ මට අපේ දරුවෙක් මේක බුද්ධ වංශ වලින් කියන්නේ කියද කියලා බුද්ධ වර්ෂය 2022 බුද්ධ වර්ෂ වලින් කියන ටංගල ගන්න අන්නාරි 2566 මෙහෙම කරන්නේ මේකට එකතු කරනවා 544 6යි පයි දෙක අපි ඉන්නේ ක්‍රිස්තු වර්ෂ 2022 බුද්ධ වර්ෂ නම් 2566 හරි මුදහරි ඊටම හොඳයි නේ ඊටම මේ 2022 ක්‍රිස්තු වර්ෂ 544 එකතු කරගමන් ඒක බුද්ධ වර්ෂ බවට පත් වෙනවා අපි ඉන්නේ බුද්ධ වර්ෂ 2566 අපි යමු ඊළඟ ප්‍රශ්නය 27 වෙනි එක ප්‍රශ්නුණක් තව තියෙන අද ගන්න නේ හරි මුදේ අපි යමුකෝ 27 වෙනි ප්‍රශ්නෙට 27 මෙන්න 27 වෙනි ප්‍රශ්නේ අපර ඉම්ම කරන මුදේ 27 ක්‍රිස්තු පූර්ව ක්‍රමයේ යටතේ ක්‍රිස්තු පූර්ව ක්‍රමයටදී ඓතිහාසික සිද්ධි කිහිපයක් සිදු වූ කාලවකවානු සඳහා උදාහරණ දක්වන්න. ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපතට පෙර නේ ක්‍රිස්තු පූර්ව ක්‍රමයටදී ඓතිහාසික සිද්ධි කිහිපයක් සිදු වූ කාලවකවානු සඳහා උදාහරණ දක්වන්න. නේ මම ගන්න උදාහරණ ක්‍රිස්තු පූර්ව ක්‍රමයටදී ඓතිහාසික සිද්ධි කිහිපයක් සිදු වූ කාලවකවානු සඳහා උදාහරණ. හරි 27 වෙනි ප්‍රශ්නේ. ක්‍රිස්තු පූර්ව ක්‍රමයටදී ඓතිහාසික සිද්ධි කිහිපයක් සිදු වූ කාලවකවානු සඳහා උදාහරණ. ඔනික උදාහරණය. පෙළපොතේ ගොවක් මේක නැහැ. පෙළපොතේ ගොවක් නැහැ. දුටුගැමුණු රජතුමාගේ පස්සේ නම් ලියාගන්න ළමයි ඉන්නවනම් පොඩක් වෙලා යයි නේද ක්‍රිස්තු පූර්ව ක්‍රමයටදී ඓතිහාසික සිද්ධි කිහිපයක් සිදු වූ කාලවකවානු සඳහා උදාහරණ දක්වන්න පළවෙනි උදාහරණය දුටු ගැමුණු රජතුමාගේ මේක බලපොතේ දීලා නැහැ පුතේ දුටු ගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලය ආරම්භ වීම දුටු ගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලය ආරම්භ වීම
දුටු ගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලය ආරම්භ වීම ක්‍රිස්තු පූර්ව 161 ක්‍රිස්තු පූර්ව 161 දුටු ගැමුණු රජතුමාගේ රාජ්‍ය කාලය ආරම්භ වීම ක්‍රිස්තු පූර්ව 161 ක්‍රිස්තු පූර්ව 161 දරුවෙක් මට කතා කරලා කියන්න දුටු ගැමුණු රජතුමා අපේ රට පාලනය කළේ ක්‍රිස්තුස් වහන්සේ උපදින්න කලින්ද ඉපදුනාට පස්සේද ඉපදෙන්න කලින් ඉපදෙන්න කලින් ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව කලින් හරි හරි පොඩි හරි ඔව් ඒ කියන්නේ දුටු ගැමුණු රජතුමා මට පෙර ඔව් දුටු ගැමුණු රජතුමා රෝමනිසාය හදන්නේ ක්‍රිස්තුස් වහන්සේ උපදින්න වසර 161කට කලින් ඔබ දකින්න ඔබ දකින්න අනුරාධපුරයේ තියෙන රෝමනිසාය හදන්නේ ක්‍රිස්තුන් වහන්සේ උපදින්න වසර 168කට 61කට කලින් මොහොතේ ළමයි උත්තර දුන්නා නේද දුටුගම රජතුමාගේ රාජ්‍ය කාලය ආරම්භ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 161 තව එකක් අපි ලියන්න ඕනද සද්ද කරන්න එපා මුදේ සද්ද කරන්න එපා වලගම්බා රජුගේ රාජ්‍ය කාලය ආරම්භ වීම වලගම්බා රජුගේ රාජ්‍ය කාලය ආරම්භ වීම මුදේ මයිකෝ වලගම්බා රජුගේ රාජ්‍ය කාලය ආරම්භ වීම එක දරුවෙක්ගේ මයින් වැඩ කරනවා වලගම්බා රජුගේ රාජ්‍ය කාලය ආරම්භ වීම ක්‍රිස්තු පූර්ව 103 වලගම්බා රජුගේ රාජ්‍ය කාලය ආරම්භ වීම ක්‍රිස්තු පූර්ව 103 මයික් එක ඔන් කරගෙන ඉන්න ළමයා මට කියන්න බලන්න පුතේ වලගම්බා රජතුමා ඉදි කරපු දායකක් වලගම්බා රජු ඉදි කරපු දායකක් ළමයි වලගම්බා රජුව හදපු දායක තමයි අබේගිරි දායක අනුරාධපුරයේ තියෙන අබේගිරි දායකව හදලා තියෙන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ උපතට වසර 103කට කලින් වසර 103කට කලින් හරිනේ තව එකක් අපි බලමු ඊළඟ කඩ ගොඩ අපි මෙතන කතාව මාරු නේ ලියන තුන්වෙනි උදාහරණේ මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරවීම ක්‍රිස්තු පූර්ව 250 මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම කරවීම ක්‍රිස්තු පූර්ව 250 ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ උපදින්න වසර 250කට කලින් තමයි මිහිඳු මහරහතන් වහන්සේ ඉන්දියාවේ ඉඳලා බුදුදහමක් අරගෙන ලංකාවට එන්නේ හරිද තමයි මේක මේවා දැනගන්න පුළුවන්කම ලැබෙන්නේ ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම ඉතිහාසය විෂය ඉගෙන ගත්තොත් විතරයි හරි විභාග පාස් කරන්න වගේම රටේ ජීවත් වෙන පුරවැසියෙ විදිහට අපි මේ කාරණා දැනගෙන ඉන්නට ඕනේ හරිනේ
Mang ilang prasna deka karan tanggal nibanda ne de meano ape bela mana ibaru la tiye ne tanggal mana binari kipe de na putih me ibaru kala darna prasna walin tina antiwa prasna deka mena meten prasna tin kenoni opage upandi ne ya buddha warsin ma kristu warsin. Obat itu pan dini orang ya, pan warisan ada di mana? Orang ibadu ini, dedas ekolah ini lagi uang ini, nih orang ibadu ini dedas ekolah ini, nih dedas ekolah ada, kia itu kan mau tapi, obat itu pan dini Buddha warisan ini kia mana nam? Katakanlah pulang nih, obat itu pan dini obat warisan ya, Buddha warisan ini kia mana nam? Oba ibu tuh nih dedas ekolah ini nang, mereka kira kita tuh kerana? Ansia hatalis hatera. Ansia hatalis hatera, enak mana lama ibu tuh liu hari ini ya, kalau oba ibu tuh nih dedas ekolah ini deh. Ouse. Enak lihat kan itu, oba tuh panji nih, oba tuh panji nih, butuh harusnya kan kira tuh kerana? Kira mana? Panas. Dedas pansiye panas paha dedas pansiye panas paha ne dedas pansiye panas paha mara dilu dedas pansiye panas paha bhai obage upan varshaya buddha varshaya dedas pansiye panas paha kristu varshaya na dedas ekola deka boli yaganna Buddha warsa dedas pansiye panas paha. Buddha warsa ini, Buddha warsa na dedas pansiye panas paha. Kristu warsa dedas sekolah. Ani, ani. Mama no si nama meni prasne, si nama. Wartawan warsa Kristu warsa kian. Dedas visi deka ini yang main ini ada. Wartawan warisnya dedas visi deka. Kristu warisnya ini mana yang ini? Ini mau lihat nih Kristu warisnya. Wartawan warisnya Kristu warisnya dedas visi deka. Ini apa yang kita lihat nih? Wartawan warisnya Buddha warisnya. Dedas panjangnya ada. Dedas. Dedas pansiye hatahai. Dedas pansiye hatahai. Orang api nibandhan itu ada alam mengubah dapu nibandhan al asma visi nama ya sahaja cakar. Hari ini dalam parang ini paraya mama mehiman dapu itu mah tahu prasna dikar. Kalau main tu, nih prasna dikar dalam itu orang malah parang ini ada ikal mana mehiman itu dapat orang mati ya. Mahavansiya rachana karana labde. Yang tinggi riadimnya kira-kira, hari ini
ඔන්න මම පළවෙනි පාඩම ඉවර කළා ඉතිහාසෙ. හරිනේ? දැන් ඕගොල්ලන්ට තියෙන්නේ දීලා තියෙන මේ ප්‍රශ්නට උත්තර ලියලා ඕගොල්ලන්ට මේ පාඩම පුළුවන්ද කියලා පරීක්ෂා කරලා බලන්න. හරිනේ? අපි ලබන මාසෙට ගියාම භූගෝල විද්‍යාව හරි පුරවැසි අධ්‍යාපනය හරි පාඩමක් පටන් ගමු. ඉතිහාස පාඩමකුත් එක්ක. හරිනේ? ළමයින්ට මොනවද ගැටලු තියෙනවද කතා කරලා කියන්න? අර නිබන්ධන ලබාගෙන පොඩි පොඩි ප්‍රශ්න ඇති ඒව මට ඉමින් කතා කරලා කියන්න නේද? එතකොට නිරාග. ඔව් කියනවද? මේ නිබන්ධනය මට නැහැ. එවනවද? ඔයාට ওই නිබන්ධනය ලැබිලා නැත්තම් පුතේ මේ නිබන්ධනය ලැබිලා නැත්තම් හොඳ දුක වගේ මට මෙන්න මේ නම්බර එකට මෙන්න WhatsApp මෙන්න මේ මෙන්න පේනවනේ මෙන්න මේ නම්බර එකට මෙන්න මේ අංකෙට මේ පණිවිඩයක් දාලා දෙන මැසේජ් එකක් දාලා දෙනු මෙන්න මේකට මේකට පණිවිඩයක් දාන්න යන්න 6 ශ්‍රේණියේ පළවෙනි පාඩමේ නිබන්ධනය මට කියලා ලැබිච්ච ලද සියලුම ළමයි ලැබිච්ච ලද සියලුම ළමයි මේ පාඩම ලැබිච්ච සියලුම ළමයි මේකට මට දාලා තියන්න මැසේජ් එකක් එනකොට ඕගොල්ලන්ට මම ඒකේ PDF එක දාන්න හරිනේ එහෙනම් පුතේ අපි අදට වැඩට ඉවර කරමු හැමෝටම සුබ රාත්‍රියක් පරිස්සමින් ඉන්න ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර් ආයුබෝවන් සර්